හොඳයි දරුවනේ, ඝර්ෂණයේ පාඩමේ අතිශය වැදගත් කොටස තමයි මේ කතා කරන්න යන්නේ. මේ ප්‍රස්ථාරයත් එක්කම අපි මේ වැඩ කටයුතු කතා කරමු. මම බාහිර බලය එක්ක ඝර්ෂණ බලය විචලනය වෙන ආකාරයෙන් පෙන්නුම් කරන ප්‍රස්ථාරය අඳින්න යන්නේ. දරුවනේ, මුලින්ම මතක තියාගන්න, ඝර්ෂණය කියන්නේ යම් පෘෂ්ඨ දෙකක් අතර ඇතිවන චලිතයට විරුද්ධව ඇතිවන බලයක්. එතකොට ඒ කියන්නේ චලිතය නවත්තන්න තියෙන බලයක්. එතකොට බාහිර බලයත් එක්ක ඊට සමානුරූපීව අනුලෝමව වැඩි වෙන බලයක් ඝර්ෂණ බලය. හැබැයි මේ ඝර්ෂණ බලයට ගන්න පුළුවන් උපරිම අගයක් ඇත. ඒ කියන්නේ ඝර්ෂණයට දැරිය හැකි උපරිම අගයක් තියෙනවා. උපරිම අගයක් ඇත. කීයද ඒ අගය? එහෙම කියන්න බෑ. ඒක ඒ අදාළ සිද්ධිය සංසිද්ධියත් එක්ක බලපාන දෙයක්. එතකොට ඒ අදාළ පෘෂ්ඨ දෙක, ඒ පෘෂ්ඨයේ වල රළු ස්වභාවය අනුව, සිනිඳු ස්වභාවය අනුව, එහෙම නැත්නම් ඒ පෘෂ්ඨ වල බරත් එක්ක ක්‍රියාත්මක වෙන අභිලම්භ ප්‍රතික්‍රියාව අනුව එක වෙනස් වෙනවා. දරුවනේ, ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ආකාරයට. බාහිර බලය බිඳුව නම් ඝර්ෂණ බලය බිඳුවයි. දරන්න පුළුවන් උපරිම අගයක් තිබ්බ කියලා ඒක හැම කිසිම පෙන්නන්නේ නැහැනේ. බාහිර බලය බිඳුව නම් ඝර්ෂණයක් බිඳුවයි. හැබැයි ඝර්ෂණ බලය බාහිර බලයත් එක්ක ඔන්න ඔය විදිහට ක්‍රමානුකූලව වැඩි වෙගෙන යනවා. අපි හිතමුකෝ බාහිර බලයේ නිව්ටන් එකක් තිබ්දී ඝර්ෂණ බලයත් නිව්ටන් එකක් බවට පත් වෙනවා. අපි මේ දෙකම නිව්ටන් වලින් දාමු. ඒ වගේම බාහිර බලය නිව්ටන් දෙකක් වෙනවා නම් ඝර්ෂණ බලයත් නිව්ටන් දෙකක් වෙනවා. බාහිර බලය මේ වගේ නිව්ටන් තුනක් වෙනවා නම් අපි කියමු ඝර්ෂණ බලයත් ඊට සමානුරූපීව නිව්ටන් තුනක්. අපි හිතමුකෝ ඝර්ෂණ බලයට මේ කතාවේදී ගන්න පුළුවන් උපරිම අගය, මේ කතාවේදී ගන්න පුළුවන් උපරිම අගය නිව්ටන් 3යි කියලා. එහෙනම් නිව්ටන් 3න් පස්සේ මොකද වෙන්නේ? ඒකට දරන්න පුළුවන් උපරිම අගය. එහෙනම් එතනින් පස්සේ බාහිර බලය 3, 4, 5, 6, 7 කියලා කොහොම වැඩි වුණාට මෙයා කොච්චර වෙනවද? ඝර්ෂණීට වඩා වැඩි වෙනවද? වැඩි වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරයක් හම්බෙයි. හැබැයි දරුණේ තව විශේෂ දෙයක් තියෙනවා. මේ මෙන්න මේ මොහොතෙන් පස්සේනේ මේ වස්තුව චලිත වෙන්න පටන් ගන්නෙ. මොකද මෙතන හැම අවස්ථාවෙදිම බාහිර බලයට ඝර්ෂණ බලය සමානයි. ඒතකොට වස්තුව චලිත වෙන්නේ නැහැ. හැබැයි මෙතනින් පස්සේ චලිත වෙනවා. හැබැයි අර චලිත වෙන්න පටන් ගන්න මොහොතේ ඝර්ෂණය නිකන් ඉන්නේ පොඩි තව Tamanට දරන්න පුළුවන් අර පුළුවන් උපරිමයට වඩා චුට්ටක් පොඩි එකක්, ඔය වගේ පොඩි එකක් වුණොම තව පොඩි ගැම්මක් අරගෙන පෙන්නනවා. මේක නවත්ත ගන්න පුළුවන්ද කියලා ඒ ගැම්ම අරගෙන ඊට පස්සේ නැවත අර චුට්ටක් තුන බලටම පත් වෙනවා. ඔය ගැම්මත් එක්කම චුට්ටක් මේක ගැම්මෙන් මතක තියාගන්න. හරි, මේ තමයි ඝර්ෂණය ක්‍රියාත්මක වෙන ස්වරූපය. දරුවනේ, ඝර්ෂණය අපි මේ ක්‍රියාත්මක වෙන ස්වරූපය අනුව ආකාර තුනක් යටතේ කතා කරනවා. මොකද්ද? මෙන්න මේ අවස්ථාවේදී වස්තුව චලිත වෙන්නේ ගමන් කරන්න, ගමන් කරද්දී ගයන්නේම ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් ගන්න. ඒතර මේ මොකද්ද? මෙතන තියෙන සීමාව. ඒ කියන්නේ මෙතනින් පස්සේ තමයි මේ වස්තුවේ චලිතය වෙනවද නැද්ද කියන එක තීරණය. මේ සීමාව මෙහෙනම් චලිත වෙන්නේ නැහැ, මෙතනින් මෙහාට චලිත වෙනවා. ඒ සීමාව නිසා අපි ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. ඔයගොල්ලෝ දන්නවා අනිත් එක එහෙනම් මොනවද? ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය වෙන්නේ බාහිර බලයට සමානවම මේ අදාළ ඝර්ෂණ බලය වැඩි වෙන එක. මේක හොඳට මතක තියාගන්න. ඒ වගේම මම තව කරුණුයක් කියලා දෙන්නම්. මේ සීමාකාරී ඝර්ෂණ සඳහා බලපාන සාධක දෙයක් තියෙනවා. එකක් තමයි පෘෂ්ඨවල ස්වභාවය. පෘෂ්ඨවල මොනවද? පෘෂ්ඨවල ස්වභාවය. ඒ කියන්නේ රළුද සීදුද කියන එක. ඒ වගේම තමයි අභිලම්භ ප්‍රතික්‍රියාව බලපාන. අභිලම්භ ප්‍රතික්‍රියාව. ඒක බොහෝ වෙලාවට ඒ අදාළ වස්තුවේ බරට සමානයි. තව එකක් තියෙනවා, පෘෂ්ඨවල ස්පර්ශ පෘෂ්ඨවල වර්ග බලය සීමාකාරී ඝර්ෂණ බලපාන්නේ නැහැ කියලා මතක තියාගන්න. හරි, එහෙනම් මෙන්න ඝර්ෂණයේ මූලිකම කරුණු ටික හොඳට බලන්න.